Unlimited History अपे जातिक कथाव කාව නර්මන උදවිය ඒ දැකපු ලස්සන පොළොන්නරුව පිළිබඳව ඒ වීඩියෝ මාලාව අපි වෙත එව්වේ ඉතාමත් දක්ෂ නිර්මාණ ශිල්පියෙක් ඒ තමයි අමෝත් ජයවර්ධන අමෝත් ජයවර්ධන තමයි ඔහු ඇතුළු පිරිස මේ අපේ ඓතිහාසික ස්ථාන අර පිටරටවල තියෙන අපි දන්න අර VR ලෙන්ස් එකක් දාගෙන අපි හරියට නිකන් ටජ් මහල් මැදින් අපිට ගමන් කරන්න පුළුවන් ඒ වගේ තුමන්ල හදලා තියෙනවා පොළොන්නරුවේ මේ ගල් විහාරයේ මැදින් ඔය පොළොන්නරුවේ පුරාවිද්‍යා පරිශ්‍රම මැදින් අපිට ගමන් කරන්න පුළුවන් වගේ ත්‍රිමාන නිර්මාණයක් කරලා තිනවා ඉතා විශිෂ්ටයි නිසා ඒ වගේ දේවල් නිර්මාණය වෙන්න ඕනේ ඔව් ඉතින් ඒක නෙමෙයි අපි ඔය කලින් මේ YouTube එක බලන කට්ටියට අපි බලන්න දුන්නේ පොළොන්නරුව පිළිබඳව වුණ කරපු පුංචි නිර්මාණයක් වුණ කරපු ඒ නිර්මාණය මේ අපේ ගම පරිශ්‍රයේ කැමති කෙනෙක්ට ගිහිල්ලා බලන්න පුළුවන් විදියට හදලා තිනවා ඔවුන් අපේ unlimited history වැඩසටහනේ ඉතාමත් හොඳ රසිකයින් ඉතින් අමෝත් ජයවර්ධන ඇතුළු ඒ පිරිසට අපි ස්තුතිවන්ත වෙනවා ලංකාවේ තවත් පැන් ගැන ඒ වගේ නිර්මාණ කරන්න මේ නිර්මාණය සහ ඔහුගේ ඒ ඔබට පුළුවන් පොළොන්නරුවෙන් නැතුව කොළඹ ආශ්‍රිතව ඉන්න කට්ටියට ඕනනම් අපේ ගමට ගිහිල්ලා කන්නඩ දෙකක් දාගෙන පොළොන්නරුවේ ඇවිදින්න හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේ නව නිර්මාණයන් බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි ආයේ කතා බහට එමු සර්. ඔව්. මේ ඔව්. නුවන් මම මේ අමෝත් ජයවර්ධන අපේ තරුණ මේ මහත්මයාට අපි මේ වෙලාවේ ආරාධනා කරන්න ඕන. ඒ වගේම තව ප්‍රගතිශීලී වැඩ කීපයක් කරන්න පුළුවන්කම තියෙනවා. ඔවුන්ට ඒ IT දැනුම තියෙන බව අපිට පේනවා. ඉතින් ඒ නිසා අපිට මේ පුරාවිද්‍යා ස්ථාන ඒ එනායට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ලෝකයේ කෙරිලා තියෙන වැඩ කොටසක් තියෙනවා. මොකද ඒ ස්ථානයේදී මේ ගොඩනැගිල්ල ත්‍රිමාණව දකින්න පුළුවන් වෙන විදිහට වීදුරුවක් සවි කරලා එහෙම කරන්න පුළුවන් විදි ක්‍රමයක් තියෙනවා. ඉතින් අමෝද්ලට පුළුවන් නම් අපිට සම්බන්ධ වෙන්න අපිට යම්කිසි සාකච්ඡාවක් ඇති කරලා එහෙම දෙයක් කරන්න පුළුවන්ද කියලා අපිට බලන්න පුළුවන්. ඒ වෙනුවෙන් අපිට උදව් කරන්න උනත් අපේ හිතවත් ශ්‍රාවකයෝ හුඟක් දෙනෙක් ඉන්නවා. ඒවට කොහොමද ප්‍රතිපාදන අවශ්‍ය නම් ඉතින් ඒ නිසා අපි ඒත් එක්ක සම්බන්ධ වෙන්න කියලා අපි විරුත් ආරාධනයක් කරමු. ඔව්. අමෝද් වගේම තවත් කට්ටිය ඉන්න පුළුවන්. තවත් කට්ටිය ඉන්න පුළුවන්. ඔව්. විශේෂයෙන් මම අමෝද් එක්ක කතාත් කළා. මම මේ මමත් විශ්මයටපත් වුණා. ඔහු කරලා තියෙන දේවල් දැකලා. ඔව්. ඉතින් අපි අමෝද් අපිත් එක්ක එකතු වෙලා මහාචාර්යතුමා කිව්ව විදිහට ඉදිරිය වැඩ කටයුතු කරගෙන යන් අපි ආයේ දැන් ඔන්න බුද්ධඝෝෂ හාමුදුරුවෝ වැඩේ ඉවර කළා. නම්බදීව ඉන්දියාවට ගියා.